ඕ ප්‍රකාශ කළේ මගේ ප්‍රකාශ සත්‍ය බවත් විශේෂයෙන්ම මෙහි තියෙන්න්නේ නැනෝ නයිටරජන් බවත් ඒවාගේම මෙහි වංචාවක් සිදුවී නැති බව දැන් මේ ඉස්කෝ නැමටි අෝ නැමටි මේ ඉන්ඩයානු ගොවි සමූහේ තාක්ෂන ්‍රාරිීන් ශ්‍රී ලංකාඩ පැමිණතිබෙන ඒ පැමිණ තිබෙන තාක්ෂ නිර්ධාරීන්ගෙන් අනිල් යාදෝ මහතා ඊයේ මේ පිළිබඳව මාධ්‍ය හමුවොක් පැවැත්තුව ධ්‍යහමේ දී මවිසින් ප්‍රකාශ කරනු ලද සියලුම කරුණු සත්‍ය බව ඔප්පු එෙනආකාරයට එතුමා තමන්ගේ ප්‍රකාශය කළා. පළමුුව මේ රසායිනික පොහොර තහනන් කලා කිව්වට මේ ගෙනේන ලද නැනෝයූරයා පොහර දීරය පැහැදිලිවම නැනෝතාක්ෂණයෙන් බිහිවිවෙච්ච රසායිනික පොහරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණ. එක සම්පූර් ඇත්තක් මොකද නැනෝ තත්ව තිබෙන දේවල් භාවෙන් නිෂ්පාදනය කරන්න බෑ එව නි්පාදනය කළ යුතු එවැනි නිෂ්පාධිත සෑම දෙයක්ම ස්වභාවික පොහොරක් වන්නේ නෑ ඒක අනිවාර්යම රසයියන්ක පහරක් ව මකද රසායින් ද්‍රවී හතමයික නිෂපානය කරන්න ඒවාගේ මෙහි පොහර මලලීර් පංචීක මිල ඉන්දයාන රුපියල් දෙසිය හතළිියයක් බවහ ප්‍රකාශ කළා මාගවෙත්තඒකමයි ලීටර්යක් ඉන්දදිියන් රුපියල් හාරසිය සුවක් කියය මිල්ලීට පන්ීය දෙය හතලිය නම් ලීටරය වවා රුපියල් හාරසියසුවක් ඉන්දියන් රුපියල් එතකොට මේක වෙන්නේ ඩොලා හයකට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවේ රුපියල් ප්‍රමාණය අපි ගණනය කලාට පස්සේ නමුත් මේ මහින්දානන්ද අලුත්්ගමගේ ඇමතිවරය අනුම්ට චෝදනා කරන මේ පුද්ගලය මේ ගෙනනලද ඔහර ගෙනෙනයික ලොහු රට කැබිට් ණ්ඩේට පොරොදුනේ ළම්ඹපු කමේශෂල් ඕ සාගමහරා නමුත් ඔහු මේක ගෙනාව වෙනත් පුද්ලික රිගේ ට්‍රස්ට එකක් හරා ඒ ගැන ප්‍රකාශකල තින කැබිනෙට පත්‍රිකාවේ එක ිල ගනන් කැඳවුන කියන විතරයි. ඉළඟට මේ පොහොර ලීටර් මියන දෙකයි දෙසම එකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්නවීම සඳහා ඩොර්මිලියන පනස් දෙක මුදලා වැෑ කර බවඒ කැබිනට පත්‍රිකාවේ සඳහන් වෙලා තිීම එක අන්න එක ලීටරයක් දොර් විසි පහකට ආසන්න ගාන කර තමයි ගෙන් අන්න යන්න තේහරහා තමයි මේ මහා වංචාව සිද්ධවෙන්නේම් පෙන්නලා දුන්නා ගොවි පවුල් දසලක්ෂයකට රුපියල් අටදාහගානය ලබා දෙන්න තරම් වටිනා මුදල මේ සාපලත් පාලකින් විසින් ගොවිජනතාවගේ පොහොර තහනන් කල්ලා ලබාදීපු එම නැනෝ පොහොරවලින් කොල්ලකාගෙන ඇති බව ඉතිං මේකෙන් පස්සේ මතුව වෙන සංකූලතාදියක සේවටත් මේ චෝදනාව දැන් ඔප්පුී හමාර එනිසා රස් පොලිසිරකගේ මහිදදාන අළදගමගේ දැන් රහස් පොලිසිය ප්‍රශ්න කරන්න්ඩෝඩ කෞුද මේ ජාවාරොම් පිටිපස හිට මේ මෙරටේ ජනතාවගේ මුදල්ලොට ඉතාමත්ම හිඟ ොලර්රෝලට මෙවැනි අපාධ කිරීමට කිසිවකට හැකියාවක් නෑ මේ ඊනියා සමාග මේ ප්‍රශ්ක සිය ගිනුම සකස් කල්ල තියන්නේ දෙදස් විසියකේ දහවනිමාසේ දහට වැනිදාමයි කැමිනිට ප්‍රතිකාවාපු දවසමයි දහනම වනිසාදාමය ගෙවීම් කටයුතු කල්ලා තියනවා ඉට පසු මේ ගිනුම වසා දමල තියන වංචනකින් අතර ගොඩගතයුතුයි. රාතෙරම නබල ාජ්‍යමතිද අඇතිද මීට සම්බධීත වඩ ඉහල ඇත්වොද එසල දනාට නීතිය වහම රට ගො ජතාවන ප ල් හහිට ම ව ියතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් අදාලා ඉක්කෝ සමගම උත්තා පිල්ලා හිටිනවා. විශේෂම මේ සම්න්ධයෙන් තමන් ගෙවනලද ිල හරිහැටියයට මේ පරටට ලෝකෙට ප්‍රකාශ කළයුතුයි. රජය මේ ගැන මැඩිහත් නෝනත් අනාගතේ අනි වාරයෙන්ම මේ දූෂිත වංචාවට එරහිව මෙරටේ ජනතාව මෙරටේ ගොවි ජනතාව. Täng pelagési තුාව ittaam pැdin